ඔයා ගාව තියෙන්නේ PC එකක් වුණත් එහෙම නැත්නම් ෆෝන් එකක් වුණත් මේ දෙකෙන්ම ඔයාට සල්ලි හොයන්න පුළුවන් විදිහක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි ඔයාට ලයිෆ් ටයිම් මේක හරහා සල්ලි earn කරන්න පුළුවන්. ඒ වගේම මේක 100%ක් legal. මේක illegal කිසිම වෙබ්සයිට් එකක් නෙමෙයි මේක legal වෙබ්සයිට් එකක්. ඉතින් මේකේදී ඔයාට සරලව කරන්න තියෙන්නේ ඔයා ගන්න image ඒ වගේම videos මේකට upload කරලා ඒක හරහා ඔයාට passive income එකක් ගන්න තමයි තියෙන්නේ. අද අපි කතා කරන්නේ මේ Adobe stock ගැන. Adobe stock වලට අමතරව තව තියෙනවා iStock ඊට පස්සේ Shutter stock ඒ වගේ ගණනාවක් තියෙනවා. ඉතින් අපි අද කතා කරන්නේ Adobe stock ගැන. ඉතින් මේ Adobe stock එක කොහමද ඔයා account එකක් create කරගන්නේ? ඒ වගේම ඔයා මේකට upload කරන file size මොනවද? ආන්ගේ sizes ගැන. ඒ වගේම මේ Adobe stock එකේ ගොඩක් කට්ටිය trending මේ දවස්වල හොයන්නේ මොනවද කියලා ඒක හොයාගන්න විදිහ ගැන. ඒ වගේම කොහමද ඔයා මේකට ෆයිල් එකක් අප්ලෝඩ් කරන්නේ එහෙම නැත්නම් ඉමේජ් එකක් වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ කොහොමද කියලා දෙන ගමන් අයින් ස්ටොක් කියන වෙබ්සයිට් එක පාවිච්චි කරලා කොහොමද ඔයා මේකේ ටයිටල් එකක් ඒ වගේම කීවර්ඩ් එකක් හොයාගන්නේ කියලාත් ඔයාලට කියලා දෙනවා. ඉතින් අපේ මේන් ටාගට් එකනේ මේකෙන් හරහා මුදල් උපයන එක. ඉතින් මේ උපයාගත්ත මුදල් ටික කොහොමද අපේ බැංකුවටම ගන්න කියලාත් මම මේ වීඩියෝයේදී කියලා දෙනවා. ඉතින් ඔයා තාමත් අපේ channel අලුත් කෙනෙක් නම් දැන්ම යට තියෙන රතු පාට subscribe button එක බලලා bell icon එක ඔලලා තියාගන්න. ඒ වගේම අමතක නොකර පල්ලා තියෙන like button එකක් press කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ තියෙන්නේ Adobe site එක. ඉතින් මේ Adobe stock site එකේ මේක තමයි බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මේක link එක පල්ලා description එකේ දාලා තියන්නම්. ඉතින් මෙතනදී මම continue with google කියන එක දීලා ඉස්සරහට යනවා. ඉතින් මෙතනදී වර කරන්න තියෙන්නේ ඔයාගේ details දීලා ඉවරලා මෙතන year එක අවුරුදු 1000කට වඩා 18කට වඩා වැඩි එකක් දීලා මෙතන tick එක දාලා මෙතන create account කියන එක දෙන්න. හරි. ඉතින් මේ විදිහ තමයි ඔයාලට මේක interface එක බලන්න පුළුවන් වෙන්නේ. welcome rush අපේ name එක. ඊට පස්සේ මම මේක tick කරනවා. ඔයාලට මේ වගේ interface එක තමයි බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතන ඔයාලට side name පේනවා ඇති මේ වගේ transparent png කියලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මේ වගේ විස්තර ටිකක් තියෙනවා. ඉතින් minimum එක MB 4කුත් maximum එක MB 100කුත් වගේ බලා ගන්න පුළුවන් ඔයාලට. ඉතින් මේවට අදාළ තමයි ඔයා මේකට upload කරන්න ඕනේ. ඊට පස්සේ image වලට ගිහපහම ඔයාට format ටික මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මේකෙත් minimum එක MB 4ක් maximum එක තියෙන්නේ MB 100ක්. ඉතින් ඊට පස්සේ ඔයාලට බලන්න vector එහෙම නැත්නම් අපි AI පාවිච්චි කරලා හදන image තියෙන්නේ. ඉතින් මෙතනත් MB 4යි. ඊට පස්සේ maximum එක තියෙනවා MB 45ක්. හරි. ඊට පස්සේ ඔයාට පල්ලෙට ගිහම video කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාට මෙන්න මේ අදාළ වීඩියෝ රෙසලූෂන් වලට තමයි ඔයාට මේකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මැක්සිමම් ෆයිල් සයිස් එක තියෙන්නේ මේකේ GB 3.9. ඒ කියන්නේ ආසන්න වශයෙන් 4ක්. හරි. ඊළඟට ඔයා මෙන්න මේ ඩෑෂ්බෝඩ් එකට එන්න. ඩෑෂ්බෝඩ් එකම ඔයාලා මේ ඉන්ෆේස් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ ටැබ් වල ඔයාලා බලනවා කන්ට්‍රිබියුටර් account කියන එක. ඉතින් මෙතන ගිහිල්ලා යලා ඔයාට අදාළ account details ටික මෙතෙන් change කරගන්න පුළුවන්. ඉතින් ඔයාගේ name එක, ඒ වගේ display name එක, ආන් ඒ වගේ විස්තර ටික මෙතෙන් change කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ address එක. ඔයා මෙතනදී legal, ඒ කියන්නේ හරි address එක දෙන්න. මොකද මේක legal site එක ගන්න. ඉතින් ඔයා legal site එක වලදී අනිවාර්යෙන්ම ඔයාගේ legal information ටික දෙන්න මේකට. ඒ වගේම ඔයාගේ හරි address එක දීලා මෙතනින් save කරන්න. හරි. ඔයා මෙතන ship code එක දාන්න නැත්නම් ඔයාලට පුළුවන් ඒකත් Google එකේ ගිහිල්ලා මේ විතර search එකක් දාලා ඒක මෙන්න මේ විතර ගන්න. හරි. ඊට පස්සේ මෙතන save change දෙන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන tax information. ඉතින් මෙතන මේක click කරලා ඔයාට මෙන්න මේ වගේ interface එකකට මේක load වෙනවා. ඉතින් මෙතනින් ඔයාට continue කරන්න තියෙනවා. ඉතින් මෙතන continue කරලා an individual කියන එක දීලා මෙතනමුත් continue කරන්න. හරි. ඊට පස්සේ ඔයා මෙතන මේ තියෙන දෙවෙනි method එක තමයි ඔයා තෝරන්න ඕනේ. ඒ කියන්නේ complete with ben කියලා තියෙන්නේ. අන්න ඒක දීලා වෙලා ඔයා මෙතනින් ඉස්සරහට යන්න. හරි. හරි. ඊට පස්සේ ඔයාට මේක load ලා බලා ගන්න පුළුවන්. මේ විදිහට form එකක් ඔයාට එනවා. ඉතින් මෙතනින් continue කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඕනනම් මේක download කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් මම මේ download කරගන්නවා. හරි. ඊට පස්සේ ඔයාට අදාළ details එක මෙන්න මේ වගේ fill කරගෙන යන්න තියෙන්නේ. ඉතින් මේක ඔයාට විතරක් ආවේනික දේවල් හින්දා මම මෙතන ඔයාට මේ ටික hide කරනවා. මේක part 1, part 2, part 3 කියලා තුනකට තියෙනවා. ඉතින් මේ part 2 එකට ගොඩක් වෙලාවට ඉතින් අපේ ලංකාවට මෙන්න මේ අදාළ ටික තමයි එන්න ඕනේ. ඉතින් මම ඒක description එකේ එහෙම නැත්නම් comment එකේ දාලා තියන්න. හරි. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට මෙතන part 3 එකට ගිහිල්ලා මෙන්න මේ sign එකක් දාන්න තියෙනවා. ඉතින් මෙතන මේ වගේ error එකක් එනවා. ඔයා නම දීලා මෙතන මෙතන sign එක දාන්න. එතකොට apply කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙතනත් ආයි name එක දීලා ඔයාට කරන්න තියෙන්නේ මෙතනින් මේක click to sign කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට මේක load වෙලා බලා ගන්න පුළුවන්. හරි. ඉතින් මේක තමයි බලන්න පුළුවන් ඉන්නේ. ඊට පස්සේ මෙතන ඔයාට පේනවා ඇති මෙතන පෑ 24කට පස්සේ ඔයාට මේක හරියටම information එකක් දෙයි. හරි. එතකොට මෙතන තව ටිකක් add වෙනවා. ඉතින් ඒක මම ඊළඟ වීඩියෝ එකක් කියලා දෙන්නම්. හරි.
ඉතින් මිනිස්සු ගොඩ දෙනෙක් මේක හොයන ඒව බලන්න පුළුවන් අපිට මෙන්න මේ ටැබ් එකේ චේන්ජ් වෙලා. ඉතින් ඔයාලා මේක බලා ගන්න පුළුවන් මිනිස්සු ගොඩ දෙනෙක් මේව තමයි මෙන්න මේ සයිට් එක හරහා හොයන්නේ. ඉතින් මෙන්න මේ වගේ එකකට තමයි ඔයා අප්ලෝඩ් කරන්න ඕනේ ඔයාගේ ඉමේජ් එක. ඉතින් මම මේ විදිහට එක්සැම්පල් එකක් විදිහට මෙතනින් ඉමේජ් එකක් ගන්න මේ විදිහට. දැන් මෙතනදී ෆ්‍රොන්ට් එක ඔයා මෙතනින් කොපි කරගන්න. මේ ෆ්‍රොන්ට් එක කියන්නේ අපි AI ඉමේජ් එකක් ජෙනරේට් කරද්දී එතන දෙන්න ඕන එක. ඉතින් මේ තියෙන leonardo.ai. ඉතින් මෙතන ඔයාට මේකෙත් ලින්ක් දාලා තියනවා මම ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඉතින් ඔයාට ඒක හරහා ඔයාට එන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙතන type a prompt කියලා එකකට ඔයා අර කොපි කරන් ආපු එක මෙතන paste කරන්න. ඊට පස්සේ මේ විදිහට ඔයාට generate කරලා බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මේක download කරගන්න. ඉතින් දෙකම download කරගන්න එපා. හරි. ඊට පස්සේ ඔයාට මේ විදිහට බලා ගන්න පුළුවන්. දැන් මෙතන upscale වලට යන්න. මෙන්න මේ image upscale කියන එකට යන්න. ඉතින් මෙතනදී කරන්නේ image එක resolution එක තඩය වැඩි කරනවා. ඉතින් මේ විදිහට මම මෙතනට image එක upload කරනවා. එතකොට ඔයාලා බලා ගන්න පුළුවන් අපේ image එක මේ විදිහට resolution එක වැඩි වෙලා තියෙනවා. ඉතින් ඔයාට මෙතන 2x print තියෙන්නේ. ඔයාට මේක 4x දාලා මේ විදිහට ගන්න පුළුවන්. ඉතින් මේ හැම link එකක් මම comment එකේ pin කරලා තියන්නම්. ඔයා එතනින් මේකට එන්න. හරි. ඊට පස්සේ ඔයාලා මෙතන බලා ගන්න පුළුවන් මේ enhance quality. ඉතින් මෙතන tick එක දාගෙන ගන්න. එතකොට ඔයාලා මේකේ තව ටිකක් enhance කරලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ download image කියන එක දෙන්න. දැන් මෙතෙන් download වෙන බලා ගන්න පුළුවන් mb7ක වගේ file එකක් තමයි මෙතන download වෙන්නේ. ඉතින් මෙතනදී මම කලින් එකේ ඔයාට kilobyte ගන්න තමයි ඔයාලා මෙතන බලා ගන්න පුළුවන් ඉන්නේ. හැබැයි මේකේ enhance කරලා පස්සේ ඔයාලට mb7ක් වගේ බලා ගන්න පුළුවන්. ඉතින් මේ file එක අපි direct මේකට upload කරන්න පුළුවන්. හරි. එහෙනම් මේ විදිහට ගිහිල්ලා වෙලා ඔයාට තියෙන්නේ මෙන්න මෙතන. හරි. ඔයාට මෙතන ගිහිල්ලා වෙලා upload file යන්න. ඊට පස්සේ මෙතනින් ඔයාට කරන්න තියෙන්නේ මේ උඩට ගිහිල්ලා මෙතන upload කියන එක දෙන්න. ඊට පස්සේ මෙතනින් ආවගේ image එක මේකට drag and drop කරන්න. මෙතනින් මේක change කරන්න illustrator වලට. හරි. ඊට පස්සේ මේ file type එකට මෙතන illustrator දීලා වෙලා ඊට පස්සේ category එක select කරන්න. මේකට ඔයාලා category එක මේ select කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන language එක මේ දා select කරගන්න පුළුවන්. ඊට අනිවාර්යයෙන්ම ඔයා මේක AI පාවිච්චි කරලා හැදුවේ කියලා අහනවා. ඉතින් මෙතනදී ඔයා මේක ටික් එක දාගන්න. අයි මොකද අපි මේක AI පාවිච්චි කරලා හැදුවේ. හරි. ඊට පස්සේ මෙතන person කෙනෙක් ඉන්නවාද? ඒ කියන්නේ කවුරුහරි මනුස්සයෙක් ඉන්නවාද කියලා අහනවා. ඉතින් නෑනේ. ඒක හින්දා මම මෙතන මේක ටික් එක දාන්න. ඊට පස්සේ මෙතන no කියලා දෙනවා. හරි. ඊට පස්සේ හොඳම part එක තමයි මෙතනදී අපි title එකක් add කරන්න තියෙනවා. ඉතින් මේ title add කරන්න ඔයාට පුළුවන් I'm stalker කියන site එකට යන්න. ඉතින් සාමාන්‍ය මෙතන මේ විතර බලා ගන්න පුළුවන්. මේ වෙලෙ ගියපුවාම ඉතින් මේ ඉතින් මේ හැම link එකක් මම description එකේ දාලා තියන්නම්. හරි. මෙතනදී හොඩ කරන්න දෙන්නේ මෙතනදී අදාළ prompt එක මෙතනදී paste කරන්න. හරි. ඊට පස්සේ මෙතන search කරන්න. ඊට පස්සේ ඔයාලා මේ විතර බලා ගන්න පුළුවන් ඒකට අදාළව. දැන් මෙතනදී illustrator කියන එක දීලා ආය search කරනවා. හරි. ඊට පස්සේ ඔයාලට මේ විදිහට ඒකට අදාළ sample ටික බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙදි ඔයාගේ image එකට ගැළපෙනම image එක තෝරාගෙන මෙතනදී ඒ අදාළ details add කරන්න. හරි. ඉතින් මේ විදිහට ටයිටල් එක බලා ගන්න පුළුවන්, keyword ටික වෙනවා බලා ගන්න පුළුවන්. හරි. මේ විදිහට ටයිටල් එකක් අරගෙන ඔයා මේක හැම එකම copy කරන්න එපා. ඔයාගෙම කියලා ටයිටල් එකක් ඔයා මෙතනින් idea කරන් හදා ගන්න. ඉතින් මම මෙතන ඩායි ගිහිල්ලා මෙන්න මේ විදිහට මේකේ තියෙන එකක් suggest කරලා තියෙන එකක් මේ විදිහට දෙනවා. දැන් දීලා මම මේකට තව add කරනවා මම අතරින් හොයාගත්ත keyword ටිකකුත්. හරි. මම මෙතනදී මේකත් මෙතනට paste කරනවා. හරි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන මේ තියෙන suggest keyword කියන එක අන්න එතකොට මේ image එක දාලා suggest කරලා දෙනවා මේ site එක. හරි. ඊට පස්සේ මම අර site එක ගිහිල්ලා තවත් keyword ටිකක් අරගෙන මේකට paste කර ගන්නවා. එතකොට ඊට පස්සේ මෙතනින් submit කරලා මෙතන මේකට tick ටික දාගෙන ඔයාලට පුළුවන් මේක continue කරන්න. හරි. ඊට පස්සේ මෙතනදී මේ වගේ ප්‍රශ්නයක් අහන ඉතින් මෙතන මේ ටික fill කර ගන්න. නැත් submit කරා. හරි. ඊට පස්සේ ඔයාලට මේක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඔයා upload කරපු image එක මේ කට්ටිය ටික දවසක් මේ විදිහට අරගෙන මේක බලනවා මේක copyright තියෙනවද එහෙම නැත්නම් මේක අදාළ quality එක තියෙනවද කියලා බලලා මේ කට්ටිය මේක මේ site එකේ publish කරනවා. හරි. හරි. ඊළඟට අපි කතා කරමු කොහොමද මේකෙන් අපේ සල්ලි ටික withdraw කරගන්න අපේ bank එකට කියලා. ඉතින් මෙතනදී ඔයාලා බලා ගන්න පුළුවන් මේ විදිහට මේ site එකට ගියපුවාම මේ තියෙන site එකේ කියලා තියෙන විදිහට ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට PayPal එකක් හරි Payme එකක් හරි Skrill එකක් හරි පාවිච්චි කරන්න. හැබැයි මේ දවස් වෙනනම් Payme එක අපිට valid නෑ. PayPal එකත් පොඩි issues තියෙනවා. හැබැයි Skrill එක අපිට පුළුවන්. ඉතින් මේ විදිහට තමයි බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් $25ක් වාගේ මේකේ account එකේ ආවට පස්සේ ඔයාලට මේක withdraw කරගන්න පුළුවන් වාගේ PayPal එකට නැත්තම් Skrill එකට. Payme එකක් වාගේ කලින් තියෙනවා නම් ඒකට withdraw කරගන්න පුළුවන්. ඔයාලට සාමාන්‍ය එක image එකකින් මේකේ මුදල් උපයන්න බෑ. සාමාන්‍ය ඔයා image 100ක් විතර publish කරලා තිබොත් තමයි ඔයාට මාසිකව monthly income එකක් ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඒක නිසා ඔයා ගැලපෙන image ටිකක් ඔයා මේ විදිහට මං කියලා දුන method පාවිච්චි කරලා ඔයාට පුළුවන් මේකේ publish කරන්න. ඒ වගේම ඔයාට YouTube search එකක් දාලා ඔයාට පුළුවන් skill account එකක් හදාගන්න විදිය බලන්න. ඉතින් ඔයාට 2024ට skill account එකක් හදාගන්නවා දන්නේ නැත්නම්
ඔයාට පුළුවන් පල්ලා කමෙන්ෂන් එක කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම next video එකෙන් මම ඔයාට ඒක කියලා දෙන්නම්. හරි. ඉතින් අද ඔයා දැනගන්නදි කොහොමද මේ අපි ගන්න image එකක්, ඒ වගේම AI art එකක්, ඒ වගේම video එකක් කොහොමද upload කරලා නිකම්ම ඒ කියන්නේ passive income එකක් ගන්න කොහොමද කියලා. ඉතින් අද video එක ගැන මොකද හිතන්නේ කියලා පල්ලා කමෙන්ෂන් එක කමෙන්ට් එකක් දාන්න තමත කරන්න එපා. එහෙනම් අපේ channel subscribe කරලා ඊට ඉස්සරහින් තියෙන bell icon එකත් ඕල් දාලා තියාගන්න. ඒ වගේම මේ video එක තවත් කෙනෙකුට share කරන්න තමත කරන්න එපා. එහෙනම් අපි ඊළඟ episode එකේ හමු වෙමු.